අන්නේ හසයෝ යොරබුන් කොහොමද මගේ යාළුවනේ හැමෝම අදත් ශ්‍රී හංගුක් මල් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මාව වැඩිය පේන්නෙත් නැතුව ඇති කමන්න අලුත් පාඩමක් අරගෙන ඇවිත් තියෙන යාළුවනේ. ඉතින් ඔයාලට පේනවා අද කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එක කියලා. පුංචි බෝඩ් එක වයිට් බෝඩ් එකක් මට හම්බුණා. ඉතින් මම කල්පනා කරා මේකෙන් ප්‍රයෝජනයක් ගන්න. ඒ නිසා මම මගේ පාඩම් වල YouTube channel එකේ කොරියන් හෝඩිය තවම උගන්වලා නැහැ. වෙන පාඩම් රාශියක් කරලා තියෙනවා. ඉතින් මම කල්පනා කරා කොරියන් හෝඩිය පැහැදිලි කරලා දුන්නොත් හොඳයි කියලා. ඒ නිසා තමයි මම මේ විදිහට සකස් කරගත්තේ. ඉතින් අපි බලමු යාළුවනේ කොහොමද කොරියන් හෝඩිය සකස් වෙලා තියෙන්නේ කියලා. මම කොරියන් හෝඩියේ සියල්ල මේ වෙලාවේ උගන්වන්නට යන්නේ නැහැ. කොරියන් හෝඩියේ මූලික ස්වර අකුරු මූලික ස්වර 10 පිළිබඳව ඔබේ අවධානය යොමු කරවීමට තමයි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොරියන් හෝඩිය දන්න අය, ඉගෙන ගත්ත අයට මේ වීඩියෝ එක අදාළ වෙන්නේ නැහැ. ඉතින් කොරියන් හෝඩියේ මුලින්ම ඉගෙන ගන්න කෙනෙකුට, දැනුම හොයන කෙනෙකුට හෝඩිය පිළිබඳව මේ වීඩියෝව වැදගත් වේවි. අපි බලමු යාළුවනේ කොරියන් භාෂාවෙන් කොරියානු හෝඩියට යාළුවනේ කියන්නේ හන්ගල් කියලා. හන්ගල් අපේ කොරියානු අකුරු ලියන්න යාළුවනේ වමේ සිට දකුණටත්, ඒ වගේම ඉහළ සිට පහළටත්. සිරස්ව සහ තිරස්ව තමයි කොරියන් අකුරු නිතරම අපි ලියනු ලබන්නේ. දැන් හන්ගල් කොහොමද අපි හන්ගල් කියලා ලියන්නේ? හන්ගල් හන් ඔන්න හයන්න ලිව්වා. හයන්න අයන්න එකතු වුණාම තමයි හා හැදෙන්නේ. හන් පස්චිමය ගියා. හන්ගල් යාළුවනේ. හංගල් කියලා කියන්නේ යාළුවනේ ඔයාලට පේනවා වෙන්න ඕනේ. හංගල් කියලා කියන්නේ කොරියානු හෝඩියට කියන්නේ හංගල් කියලා. ඒ වගේම කොරියානු හෝඩියට හංගල් කියනවා. සොරවලට කියන්නේ මෝම් කියලා. මෝම් කියනවා සොරවලට. මේ කොරියානු හෝඩියට කියන්නේ යාළුවනේ, හෝඩියට තමයි කියන්නේ හංගල් කියලා. ඊට පස්සේ අපිට ඕන ඉගෙන ගන්න සොරවලට කොහොමද කියන්නේ කියලා. සොරවලට කියන්නේ මෝම් කියලා. මෝම් කියලා තමයි සොරවලට කියන්නේ. ඒ වගේම යාළුවනේ ව්‍යංජන වලට කියනවා. මේ කියන්නේ සොර අක්ෂර වලට කියනවා මෝම් කියලා. චාම් කියලා කියන්නේ ව්‍යංජන අක්ෂර වලට. බලන්න යාළුවනේ වීඩියෝ එක දිහා, පාඩම දිහා. හංගල් කියලා කියන්නේ කොරියානු හෝඩියට. හංගල් කියලා කියන්නේ කොරියානු හෝඩියට කියනවා හංගල් කියලා. හංගල් කොරියානු හෝඩිය. මෝම් කියනවා සොරවලට. චාම් කියනවා ව්‍යංජන වලට. හංගල් කියනවා කොරියානු හෝඩියට. හංගල් කිව්වා කොරියානු හෝඩියට. ඒ වගේම හංගල් කොරියානු හෝඩිය. මෝම් කියනවා සොරවලට. ඊට පස්සේ චාම් කියනවා ව්‍යංජන වලට. අද මම පැහැදිලි කරන්නට යන්නේ යාළුවනි කොරියානු හංගල් වල මෝම් කොටස. මෝම් කියන්නේ ස්වර අක්ෂර පිළිබඳව තමයි මම අද පාඩමේදී උගන්වන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ආපහු මාතෘකාව අද ලියාගමු. මෝම් කොහොමද කොරියානු අකුරු ලියන්නේ යාළුවනේ? වමේ සිට දකුණට, ඒ වගේම ඉහළ සිට පහළට, අන්න ඒ විදිහට තමයි ලියන්නේ. මෝම් කියලා කියන්නේ කොරියානු ස්වර අක්ෂර වලට කියනවා මෝම් කියලා යාළුවනේ. මෝම් කියනවා කොරියානු ස්වර අක්ෂර මූලික ස්වර 10 පිළිබඳව තමයි අද මම මේ වීඩියෝ එකේ පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අලුත් පාඩමක්. ඉතින් ටික ටික අපි ඉගෙන ගමු ඉස්සරහට. බලමු පළවෙනි ස්වරය. ස්වර අක්ෂර තියෙන 10යි. අපි ස්වර අක්ෂර බලමු. අපි බිංදුවත් එකතු කරලාම ස්වර අක්ෂර මම
ලියනවා. පළවෙනි අක්ෂරය තමයි ආ. ආ පළවෙනි අක්ෂරය තමයි යාලුවනේ ආ. ආ හොඳට අපි කට ඇරලා ශබ්ද කරනවා ආ. දෙවෙනි අක්ෂරයට යනවා ආ. ඊළඟට දෙවෙනි අක්ෂරේ යා. ආ යා. ආ යා. තුන්වෙනි අක්ෂරය ඕ. ඕ. තුන්වෙනි අක්ෂරය ඕ. හතරවෙනි අක්ෂරය යෝ. හතරවෙනි අක්ෂරය යෝ. ආ යා ඕ යෝ. ආ පළවෙනි එක ආ, දෙවෙනි එක පළවෙනි එක ආ, දෙවෙනි එක යා, තුන්වෙනි එක ඕ, හතරවෙනි එක යෝ. ආ යා ඕ යෝ. ඊළඟ එක මේ ඕ යෝ වල ශබ්ද, ඒ කියන්නේ ශබ්ද කරන ප්‍රමාණය කෙටි. ඊළඟට අපව වෙනවා ඕ යෝ. ඒක අපි කට ඇරලා හොඳට ඕ යෝ කියලා අපි ශබ්ද කරනවා. අපි බලමු කොහොමද ඒ ස්වර කියලා. ඕ බින්දු එක ඕ. ඕ ඊළඟට එනවා හයවෙනි අක්ෂරය යෝ. ආයා ඕ යෝ. ඕ යෝ. ඊළඟට එන්නේ යාළුවනේ ඌ අක්ෂරය ඌ. ඊළඟට එනවා යූ. ඌ යූ. ඌ යූ. තවර අපි අක්ෂර 8ක් ඉගෙන ගත්තා ස්වරවල. ආ යා ඕ යෝ. ඕ යෝ. ඌ යූ. අවසාන අක්ෂර දෙක කොහොමද යාළුවනේ? අවසාන අක්ෂර දෙක අ ඊ. අ ඊ. අ ඊ. ඔය විදිහට තමයි යාළුවනේ අක්ෂර 10 තියෙන්නේ. එක ආ, එක යා, දෙක ඕ. ඕ යෝ. 3 4 5 6 7 8 9 10. ආ යා ඕ යෝ. ආ යා ඕ යෝ. ඕ යෝ. ඌ යෝ. අ ඊ. මොම් කියලා කියන ස්වර අක්ෂර වලට මොම් කියනවා යාළුවනේ, ස්වර අක්ෂර වලට. එතකොට අද පාඩම යාළුවනේ මේ මෙච්චරයි මම උගන්වන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් යාළුවනේ අද ඉගැන්නුවේ කොරියානු භාෂාවේ, කොරියන් භාෂාවෙන් කොරියානු හෝඩියට කියන්නේ හංගල් කියලා. හංගල් කියලා කියනවා, හංගල් වල කොටස් දෙකක් තියෙනවා. මොම් කියනවා ස්වර වලට, චාම් කියනවා, චාම් කියනවා ව්‍යංජන වලට. එතකොට මොම් වල තියෙනවා මූලික වශයෙන් ස්වර 10ක්. එතකොට මේ ස්වර 10 එකතු වෙලා මේ ස්වර වලින් හැදෙන ව්‍යංජන දිත්ත ස්වර තියෙනවා. ඒ ස්වර ඊළඟ දවසේදී මම පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ ස්වර පිළිබඳව. ඉතින් අද ඉගෙන ගත්තේ මූලික ස්වර කොහොමද ශබ්ද කරන්නේ යාළුවනේ. ආ යා. මේක සාමාන්‍යයෙන් අඩු ස්වරයකින් ඕ යෝ. මේක වැඩි ස්වරයකින් හොඳට කට ඇරලා ඕ. ඕ යෝ. ඌ යූ. අ ඒ. එතකොට හංගල් වල අපි අද ඉගෙන ගත්තා මොම් කොටස මූලික ස්වර 10. ඉතින් යාළුවනේ අලුත් පාඩමකින් ඊළඟ ස්වර අක්ෂර පිළිබඳව අලුත් පාඩමකින් මම ඉක්මනට ඔබව හමුවීමට බලාපොරොත්තු වෙමි. බලාපොරොත්තු වෙමින් අදට ඔබේ සමුගින්න යන්නටයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අලුත් පාඩම පිළිබඳව ඔබේ අදහසක් තියෙනවා නම් කමෙන්ට් කරන්න යාළුවනේ. ඔබට මේ අක්ෂර පැහැදිලිව පේනුණාද? ඉතින් මම අක්ෂර හරියට ලස්සනට රවුම් කරලා හැම ලියන්න නම් බෑ. මට මේ විදිහට තමයි ලියන්න පුළුවන්. ඉතින් මට හිතෙනවා ඔබ යමක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙමනම් ඔනල් ඔනල් කොම්බු යෝගිකා ජීම් නිදා තාම් වීඩියෝ ඒසෝ උරි මන්නායෝ.